ක දහම අවබෝධය පිරුණට පස්සේ අන්නේ දහම් අවබෝධය ඇතිගෙන භාවනා කල්ලා සකුල් දාගාමය අනාගාමී අරිහත් වෙනවා. දර්ශනයන්න භාවන ලැබෙන මග පල්ල මෙන්න මාරක පල විදිහෙන විසරකරපු තැනත්. මෙත්තිප්ප කනේ දෙසි අසූ පස්සන පිටිුවේ. ඒ දර්ශන භාගික සෝත්‍රය, ඒක බේජ කෝලන් කෝල සත්තක් කරම සද්ධානුසාරී දම්මානුවාදය යන මේ පංච පුද්ගලනගේ දැක්විය යුතුය දස්සන භාගික සෝත්‍රය, මේ පංච පුදදුරන් දැක්විය යුතුය. මෙන්න සෝතාපන පට පත්විච්ච ආකාරය පිළිබඳව සෝතා පනව පස්නෙක් විස්සරන්න ඒ බිජ කෝලන් කොල සත්තක්කත්ත පරම සද්ධාන හරි දම්මාමනු සාරී. මේ කට්්‍ය යොක්කම දර්ශනය ගෙන ගට්ටිය ඉළඟට භාවනා භාගික සූත්‍රය. භාවනාවෙන් ලැබෙන්නේ මොකක්ද දොළොස් පුද්ගල දෙනක්කින් දැක්විය යුතු ය භාවනාවෙන් කවුද සකුරදාගාමී පල පසක්කිරීමට පිළිපන්නේය සකුරදාගාමීය. භාවනය ලැබි මොකද. සකුරදාගාමි මාර්ගය පලය. අනාගාමී පල පසකන පිළිපන්නේ අනාගාමී ය. එ සකුරදාගාමී අනාගාමිවෙන්න භාවනාවෙන් බනා හල තමයි සෝතා පන්නෙන් මෙන්න මාර්කඵල පැත්තෙන් විස්තරකපු කමේ. තවාන එතර වර්ධවාගන්න එපා බදධසාසනය භාවනාවක් නෑන මේ කියන්නේ අති උත්තරීතර එකත් තියෙනවා හැබැයි මේ බුද්සාසනය භාවනාව තියනෙන කාටද සෝතා පන්න විච්ච ආරසාාවකයට මේ ආශ්වාදයේ අනිච්චයි දුක්කයි අනත් අයි අසාරයි හරයක් නැත්ව තෝරගත් ආර්ශාවකයට මෙන්න මේ ආශ්වාදයන්ගේෙන් මි දෙන්න මාරුක පෙනල තියෙනවා භාවනා විදී ඇැදිල මෙන්න පෙළ දහම තිය තැන් මෙන්න ිපිටකේ තිය තැන් පිටුවංක මෙන පරිච්චේ දංක ඔක්කමත්තක් ඉසර කරනවා මේක තමයි ඔබලගව පොතේ තියන්නේපොට පැ.